මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සියවන සංවත්සර සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. බුද්ධ දේශනාව සහ කෘතිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 1 මුදලක් වෙන් කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා. වසර 100ක් සපුරන මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ අලුත් වැඩියා කටයුතු රජයේ වියදමින් සිදු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මහා සංග්‍රහණය මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හැටියට අපි අනාගතේ දිහා බලනවා නම් පිට ප්‍රධාන කාරණා දෙකකට මූණ දෙන්න තියෙනවා. එකක් තමයි දේශගුණ විපර්යාස. ඊළඟ දශක දෙක තුනකදී ලෝකේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි දේශගුණ විපර්යාසය. ඒක ඇතුනේ අපි මූලික වශයෙන් බලනවා නම් තණ්හාව නිසා. අපි ඔක්කොම ඕන වුණා දියුණු වෙන්න. අද ඉන්න සමාජයෙන් දේශගුණයට හානියක් වෙලා තියෙනවා. දෙවනුව තමයි අද ලෝකෙ ශීඝ්‍රයෙන් තාක්ෂණය දියුණුව. අද අපි ඇවිල්ලා තියෙන ස්ථානේ තමයි කෘතිම බුද්ධිය, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්. තව දශක දෙකකින් කෘතිම බුද්ධිය ගැන අපි හිතලා බැලුවොත් කොතනින්ද ඉවර වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා අපේ ඔක්කොම පාලනය වෙන්නේ අපේ මනසෙන් කියලා. අපේ මනස පාලනය කළොත් පිට ඉදිරියට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයයි කෘතිම බුද්ධියයි අතර තියෙන සම්බන්ධකම කුමක්ද? කෘතිම බුද්ධිය තවත් ධර්මයක් දේශනා කරයිද? ජනතාව ඒ ධර්මයටයිද අපි දන්නේ නැහැ නේද? තමන්ගේ ධර්මයේ තියෙනවා නම් නවීන ජංගම දුරකථන එක ඒකේ බලපෑම කුමක්? බුද්ධ ධර්මයට පමණ නෙමෙයි අනික් ආගම් වලටත් තියෙන ප්‍රශ්නේ. ඒ නිසා කෘතිම බුද්ධිය ගැන පාලනය කරන්නට ඒ තාක්ෂණය වුවමනා පැත්තට හරවන්නට අපි අලුත් නීති රීති ගේනවා. මම බලාපොරොත්තු වෙන්නේ මුදල් වෙන් කරන් අඩු ගානේ රුපියල් බිලියනයක්වත් බුද්ධ ධර්මයයි කෘතිම බුද්ධියයි අතර තියෙන පරිශ්‍රණ වැඩ කටයුතු ආරම්භ කරන්න.